ඒ සඳහා දැනට විශේෂයෙන් තෝරාගත් දිව්‍යතලවලින් තෝරාගත් පුද්ගලයන් දෙදෙනෙක් පිළිබඳව යම් ඉඟි කීපයක් අපිට ප්‍රබල වශයෙන් මේ කියන්නේ දියසෙන් කුමාරයා ගැනවත් අනාගතේ පහළ වෙන ආධ්‍යාත්මික නායකයා ගැනවත් නෙමෙයි ප්‍රධාන අය ප්‍රසිද්ධ අය කියද්දි මෙහෙමයි මෙහෙමයි කියලා අපි ඊට ප්‍රතිවිරුද්ධ අපිට විශ්වෙන් දුන්න පණිවිඩය කිව්වා ඉතින් ඒවා 100ක් හරි එකක්වත් වැරදුන්නේ නැහැ අර ප්‍රබල චරිත මේ විදිහමන ගහලා තින්න උතුමා ඒ ආවට පස්සේ අසේල මහත්තයා මේ රටට සුබයිද හැමදේම හරියයි ආවට පස්සේ ලෝකේ පාලනය කිරීමේ හොඳම මධ්‍යස්ථාන මෙතන ආයිබන් දනුෂ්ලොක්ස් බලන හැමෝටම මම ආයිබන් කියලා ඔබතුමා පිළිගන්නවා අසේල ගුණරත්න මහත්මයා ඉතින් असल महात्म्यत्कर पलवीन वेडसरहन मंगिता बलन्नति वेडसरहन अभी नवत्वे एक्तरा विधेयक विशेष अनावरणेकट करुणु हिमन्नत्ता मार्गे विवरकरमी कथाकरगन यदि अभी कथा पटनगत विषय यतमट लबुनु पणिविड अनागतेगन हिमन्नत्ता मिद्रे मे रटे वेन्नतेन सुविशेषी देवल मे विश्वेसिद्वेन्नतेन सुविशेषी देवल पिलमदव अभी अनावरणे करगनाव ए आव अनावरणदि एकतनक यतम नवत्वा विशाल प्रबल चरित कीपैन इदिरे एनतीन मंगिता असल महत्या मे वेदि थरी प्रसिद्ध मतृका मे दियसेन कुमार आगे हेमोम होयनो दियसेन कुमार अपे नोयक वेडसलहन ग्या दियसेन कुमार पीलिमद नोयक मत एक मत तीयनो एक विषय नाव नोयक दिन आगे पनीतीनो नोयक विद्युंगे पनीतीनो अपे कथावत नवेदगनावे अन्न इवगे तनक मंग हेम हेम की लगे लघुकरण निन है मम ये कथाव नवेदिचितने असल महत्या कथाव पटांगण कमती हेम नम मे देव मंडल वेलिंग हेमंदत्त मे विश्वेट दायादकरण्यन ये प्रबल चरित ओ विशेषेन दियसेन के वचने आपुनी समें दियसेन कुमार संकल्पेम तीन मे 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 लोकेट संपत्ति एक्न तेरु दियसेन के अने दिय लोके संपत्ति एक्न एक नम निमे दियसेन के नमक ने ये नम तीन के ने मे लोकेट संपत्ति एक्ल के अने संपत्ति एक्न का आरक्षक लोकेम आरक्षा कल है कि प्रधान पूत गेले अभी ए ए कथा नुकल अभी क्यों मे रा मेक मुखदेन्नी अनागते अभी दखदेता अब दिव्यता मे दून पनीता प्रथम मे भूमि मे जातीय मे मेतीन धाम आरक्षा कर सन्दह दैनट विशेषेन तोरागत दिव्यता तोरागत पुद्गल्यान දෙදෙනෙක් පිළිබඳව යම් ඉඟි කීපයක් අපිට ප්‍රබල වශයෙන් දීලා තියෙනවා ඉන්නේ මේ වෙද්දී උත්පත්ති ලැබලා තියෙන්නේ නැත්නම් උත්පත්ති ලබන්න තියන අයද නෑ ලැබලා තියෙනවා හරි කියන්නේ මේ වෙද්දී මේ සමාජය අපි අතර ඉන්නවා අපි අතර ඉන්නවා වුන් විවිධ විදිහට කටයුතු වල නියලී සිටින අය මේ කියන්නේ දියසෙන් කුමාරයා ගැනවත් අනාගතේ පහළ වෙන ආධ්‍යාත්මික නායකයා ගැනවත් නෙමෙයි මේ කියන්නේ ඒ සඳහා පරිසරය සකස් කරන මේ රටේ පාලනය මේ රටේ जातीय आगम सह सांस्कृति मेव आरक्षा करें मुकद पारे सकाशकर्ण के हर हमार वेड आध्यात्मिक मेवन को अपी पवा पाऊगी काल वाल अपसम अप पवा विविध बाधा दुष्कृता वाल मुहन दून दंग बहुवीट लांगम इन आय पवा दालयान अविश्वास कर मे तत्व एन आई आध्यात्मिक उदाहरण मुकद उदाहरण बुधवरे सिद्धार्थ कुमार बुधभाव पता चरण दुष्कर क्रिया कर अभियोग बुधवेला अभियोग सत्य प्रकाश कर क्रिस्तु सोहन से तमंगे में जाती तमंगे में आगमिक निकाय आय उन्ना से कच्चर दोषारोपण कर तमंगे में पौले आय उन्ना से पीसु के लिए එතකොට බුදුන් වහන්සේට අපි දන්නව කවුද ගල්පෙරුවේ කවුද ප්‍රධාන බාධා කර තමන්ගේම පවුල ඒ වගේ මේ ආධ්‍යාත්මික ජීවිතයේ යහපත කරා යම් සලසුමක් අනුව දිව්‍ය තලවලින් ගෙනාපු පුද්ගලයන් විශේෂයෙන් යෝගිවරු තෝරාගත් මිනිසයන් මේ කාර්ය කරගෙන යනකොට විවිධ බාධා හැලහැප්පීම් විවිධ දේවල් ඇති වෙනවා අපි ඒවට මුණ දීලා තියෙනවා මුණ දෙමින් යනවා ඉතින් මේ පණිවිඩෙත් කියන්න ඕනේ මොකද සමහර වෙලාවට සමහර අය මේවා භෞතිකව බලනවා. මේක භෞතික නෙමෙයි ආධ්‍යාත්මිකව බලන්න ඕනේ. මොකද මේක සටනක්. සටනක් කියලා කියන්නේ ආධ්‍යාත්මික සටනක්. මේ සටනේදී සටනක් කියලා කියන්නේ තුවාල වෙනවා.
මේ ඔක්කොම තියෙනවා. හැබැයි ජයග්‍රහණත් තියෙනවා. ඔව්. ඉතින් ඒක නිසා අපට මේ පවරා දුන වගකීම අපෝ අපට විශ්වයේ දේ දිව්‍ය තලවලින් ධනාත්මක චිත්ත ප්‍රාණින් අපට මේ රටජාතිය ආගමත් එක්කම මේ පෘථුවියේ යහපත සඳහා යන ගමනට එන ආධ්‍යාත්මික නායකයාගේ පැමිණීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමේ පණිවුඩය ගෙන යන විදියටයි අපව තෝරගත්තේ. ඔව්. ජනලබී යෝගී වෘතයට. ඉතින් අප මේ කාර්ය කරගෙන යනවා. ඒකෙදි අපට ලැබෙන පණිවිඩ තමයි මේ කියන්නේ. නැත්නම් මේක එක දේශපාලනික ආගමික හෝ එහෙම අපට අවශ්‍යක් නැහැ. දේශපාලනයක් අවශ්‍යත් නැහැ, ආගමක් අවශ්‍යත් නැහැ, කිසි දෙයක් අවශ්‍ය නැහැ. මොකද ඒක භෞතික කාරණාව. අනිවාර්යයෙන්. මෙතන අපට තියෙන්නේ විශ්වය විසින් මේ යහපත සඳහා දෙන පණිවිඩය මුදාහැරීම. ඉතින් අපි පෙර ලංකාව විසින් දුණු දේශපාලන දේ ගැන අපි විශාල ප්‍රධාන අය ප්‍රසිද්ධ අය කියද්දි මෙහෙමයි මෙහෙමයි කියලා අපි ඊට ප්‍රතිවිරුද්ධ අපට විශ්වෙන් දුණු පණිවිඩය කිව්වා. ඉතින් ඒවා 100%ක් හරි. එකක්වත් වැරදුන්නේ නැහැ. ඒක විශ්වයේ පණිවිඩය විශ්වාසනීයයි. ඒක විශිෂ්ටයි. ඒකට එහා එකක් නැහැ. ඉතින් වෙනත් ජ්‍යොතිෂ හෝ ශාස්ත්‍ර හෝ කරුවන් කියන්නේ ඔවුන් මොනවා හරි වෙන සැලසුම් හරි වෙන මොනවා හරි. ඉතින් ඒක මම විවේචනය කරන්න යන්නේ. නමුත් මේ මට දෙන්න තියෙන පණිවිඩයක් තමයි මේ ආධ්‍යාත්මික ගමන කියලා කියන්නේ හුදෙක් භෞතිකව ශරීරයවත් භෞතික දේවල්වත් ගොඩනගා ගැනීමට විතරක් ආධ්‍යාත්මිකව පුද්ගලයෙකු පිළිගන්න එපා. එහෙම අවශ්‍යතාවයන් වලට ප්‍රශ්නයක් නැහැ. අපිට හැකි විදිහට අපි උපකාර කරනවා, මඟ පෙන්වනවා, ආධ්‍යාත්මික උපදෙස් දෙනවා. නමුත් ඊට එහා ගිය අපිට ආත්මික කාරණාවක් තියෙනවා. මේ පෘථුවිය, මේ ලෝක, මේ ගහකොළ සතාසේ උපාවා මේ සියල් මනුස්සයෝ ආධ්‍යාත්මික ඒ පණිවිඩ අරගෙන අප කර යුත්තේ කුමක්ද? ඒක තේරුම් ගන්න ටිකක් අමාරු. නමුත් අපි බලන්න ඕනේ ඒක. ඉතින් අර මම කියාගෙන ආවේ මේ රටේ ඒ සුවිශේෂී පුද්ගලයන් දෙන්නෙක් පිළිබඳව දැනට අපට දීලා තියෙනවා. නමුත් දැන් මේ දෙදෙනාගේ පැමිණීමට, ඔවුන් බලවත් කිරීමට, ඔවුන්ට පසුතලය නිර්මාණය වීමට බොහෝ බාධාවන් තිබෙනවා. ඉතින් ඉතින් මේ කතා කරන්නේ තමයි ඩීසන් කුමාරයාවත් ආධ්‍යාත්මික නායකයා ගැනත් නෙමෙයි. නෙමෙයි. එවනම් ඊට කලින් එන්න තියෙනවද මේ ප්‍රබල චරිත දෙක? ඔව්. මොකද මේ චරිත ඒ කියන්නේ තව ගණනාවක් තියෙනවා. මේ තනිද්දා අපි කියන්නේ මේ එන්නේ නෑ. මේක ඉටු විය යුතු කරුණු කාරණා. මේ සමාජය ඒ විදිහට සකස් වෙන්න ඕන. සමාජ මනෝභාවය මේ රට. මේවා සමාජ මනෝභාවය කියන්නේ මේකේ ඉන්න මිනිස්සු, පුණ්‍යවන්ත මිනිස්සු බොහෝ දෙනෙක්ගේ ධනාත්මක ශුද්ධ පාරිශුද්ධ චිත්ත ශක්තියෙන් තමයි අර විශ්වයටම උදාහරණ මහා ප්‍රබල කිරණ තරංග වලින් තමයි සියල්ල වෙනස් වෙන්නේ. ඔව්. දැන් අසල මහත්තයා මට එතන ප්‍රශ්නයක් එනවා. මේ දැන් බුදු කෙනෙක් පහළ වෙද්දී අපි දන්නවනේ, අපි අහලා තියෙනවනේ පස් මහා බැලුම් කියලා. දැන් අපි දන්නවා මේ එන්නේ එහෙමනම් අර දියසෙන් කියද්දිම මේ ලෝකේටම සෙන්පතියෙක් නම් අපි දන්නවනේ සක්විති රජ කෙනෙක්ගේ එහෙම නැත්නම් බුදු කෙනෙක්ගේ අතර වෙනස එක්තරා විදිහකට ගත්තම ඒක දෙපැත්තක් වුණාට දෙපැත්තම කෙලවරනේ. මේ කියන විදිහට ඔය සක්විති රජ එහෙමත් නැත්නම් මේ ලෝකේම සෙන්පතියින්ද තර කියන විදිහට කිසියම් පස්මහා බැලුම් ටිකක් තියෙනවද? මං කියන්නේ පස්මහා බැලුම්ම නෙවෙයි, මං කියන්නේ බෞද්ධ උදාහරණයකට ගත්තේ බෞද්ධ සාහිත්‍යයන පස්මහා බැලුම් කියන එක. ඒ වගේ කෙනෙක් මේ ලෝකෙට බිහි වෙන්නත් කිසියම් දෙයක් බලනවද ඔය කියන විදිහට කාලය? බලනවා කියන්නේ මෙහෙමයි. ඒක ස්වභාව සිදුවෙන දෙයක්. ඒකට මිනිස්ය මනසෙන් යම් උත්තේජනය, යම් අපේතුමුකෝ යම් ශක්තියක්ද අපි දන්නවා. මහරාවණන් බිහි කරන්න පුලස්තිසිවර ඇතුළු දසදහස් ගණනක් ඍෂිවරුන්ගේ ශක්තියෙන් සූර්යය ඇතුළ තිබ්බ ප්‍රබල තරංගය උපයෝගී කරගනිමුනුයි ඒ තේජෝ ශක්තිය අරගෙන ඒ ධාතු ශක්තිය මෙහෙම කළා. ඒ නිර්මාණය වෙන්නේ, නිර්මාණය කළා දිව්‍ය මනුෂ්‍ය පුත්‍ර. එතකොට ඒ වගේ දැන් මේ ආධ්‍යාත්මික පුද්ගලයා කියන්නේ මේ සාමාන්‍ය මව් කුසකින් එනවට වඩා අර ඒ මොහොතේ ඒ පිළිසිඳ ගැනීම හෝ පිළිසිඳ ගැනලා ඉන්න කෙනෙක් දැන්ට අපි ඉන්න කෙනෙක් කියමුකෝ, ඒ අයගේ වුණත් මනෝභාව එක පාරට අර ඒ තැන්ට පත්වීම හෝ මේ මොන දේ කරන්න අර කියන සිතුවි අපි හිතමු ලක්ෂයක් කියන ලක්ෂක මේ පුණ්‍යවන්ත භූමියේ ලක්ෂයක් ඉතා පිරිසිදු, ආයි දශමයක්වත් අපිරිසිදු නොවන ඉතා පිරිසිදු අර අපි කියමු මාර්ග ඵල අවබෝධ කරගත්ත අය කියලා. අන්න ඒ අයගේ ප්‍රාර්ථනෙන් තමයි ඔහු සැපෙන්නේ. ඉතින් එතෙන්ට එන්න
මේ ජරාජීර්ණ වූ සමාජයත් මේ පොළොව පිරිසිදු කරන්න ඕන සමාජය පිරිසිදු කරන්න ඕන ඔළු ටික පිරිසිදු කරන්න ඕන ඉතින් මේකටයි අපට දීලා තියෙන කාර්යභාර එතකොට තමා මේ කාර්යයට එකතු වෙනවා කියන්නේ තමන්ට දැනෙනවා කියන්නේ මේ රට ජාතිය ආගම මේ මේ ගහකොළ සතා සිව්වා පෘථිවිය මිනිසයන් ගැන ප්‍රේමයක් කරුණාවක් ආදරයක් දයාවක් ඇති වෙනවා කියන්නේ කැඳවුණු ලැබුවෙක් බොහෝ දෙනෙක් මේනකොට මේ මුණ ගැසීලා බණ භාවනා කරමින් විවිධ අයුරින් මේ සඳහා කැප වෙන අය ඉන්නේ අර ප්‍රබල චරිත මේ විදි මුණ ගැහිලා තියෙන උතුමාට නෑ අපි හඳුරගෙන විතර අපිට විශ්වයේ මේ මේ චරිත පිළිබඳව යම් ඉඟි කීපයක් දීලා තියෙනවා ඉතින් මම ඔවුන් මුණ ගැහෙන්න යන්නේ නැහැ ඉතින් ඔවුන් මම ඒක නමුත් මේක විශ්වයේ යම් ක්‍රමවේදයක් හෝ විශ්වයේ යම් සැලැස්මක් ඇති මොකද සමහර දේවල් සැලැස්ම පියවරෙන් පියවර දෙන්නේ දැන් අපට හිතන දේ කරන්න ඕක කියන්න බෑ දැන් මම විශ්වයෙන් දුන්නම් පණිවිඩයක් මේ ඉඟි කියලා මට බෑ ඔව මුණ ගැහෙන්න විශ්ව විසින් ඒක අවශ්‍ය නැ මොනගස්සයි මොනගස්සයි ඒකත් මේක දැන් අපි මේකට දැන් අපේ අදහස් අපේ සැලසුම් අපේ සිතුවිලි නෙමෙයි විශ්වයේ ආධ්‍යාත්මික ඒ විශ්වයේ තියෙන සැලසුම් ඒ ධනාත්මක චිත්ත ප්‍රාණින්ගේ සැලසුම් අපි ඉන්නේ වාහකයක් අනිවාර්යෙන් අපිට ඕනි දෙය නෙමෙයි විශ්වයට ඕනි දෙය සිද්ධ වෙන්නේ අපි ඉන්නේ මේ පණිවිඩය ප්‍රකාශ කරන්න අනිවාර්යෙන් විශේෂයෙන් ආධ්‍යාත්මික උපදේශකවරුගේ මෙන්න මෙහෙම මෙහෙම විශ්වයේ පණිවිඩ තියෙනවා ඒ හැර ඒ සමහර දේවල් අපට කරන්න බෑ. ඒ කියන්නේ දැන් ඔය බොහෝ දෙනෙක් වැරදි විදියට අර්ථකථන ගන්නවනවා අපි යමක් වුවම අපිව දානවා අර දිව්‍ය දේව කියන කොටසට. නැහැ අපිත් සාමාන්‍ය නේ. දෙවියන් හා සමාන නෑ. උත් මනස යම් කිසි තලයකට දිනු කරපු යෝගිවරු වශයෙන් අපිට මේ විශ්වයේ සබඳාන තියෙන පණිවුඩ අනාගත වෙන දේවල් අපිට ඒ විදිහට පින්නම් කරනවා ලැබෙනවා ඒ වගේම දිව්‍යතල ඒගොල්ලෝ උන්වන්දල අවශ්‍ය මොහොතේදී අපිත් එක්ක ගන්නු කරනවා මේ පින්නම් කරනවා ඉතින් එහෙර අපිට කළ හැකි දෙයක් නේ අපිට තියෙන්නේ මේ 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 උපදේශනයේ සහ මේක මෙන්න මෙහෙමයි කියන දේ කරන්න පණිවිඩය ලබා ගන්න පණිවිඩය ලබා දෙන්න ඔව් එතකොට මේ වසංගතයේ පිළිබඳ කිසියම් පණිවිඩයක් ආවද මේ වසංගතේ නිමා වෙනවද ඔය කියන ප්‍රබල චරිත එද්දි එහෙම නැත්නම් වසංගතේ තවත් ඉදිරියට තියෙයිද වසංගතය කියන්නේ වසංගතය අපි කිව්ව විදිහටම දැන් මේකේ වෙනස් ආකාරයකට වර්ධනය වීමක් නේ තියෙන්නේ. ඔව්. අපි දකින එක එක රටවලින් එක එක දවසර එක එක. එතකොට අර මම කියපු තාක්ෂණයත් එකතු වුණාම ඒගොල්ලන් ඒ කියන්නේ අර අර මං කියුවේ විෂම අර ජරාජීර්ණ වූ අර දූෂිත ක්‍රමවේදයට අනුව අපි ආධ්‍යාත්මික වශයෙන් සහ මේක ප්‍රඥාවන්තව අවබෝධ කරගන්න නැතුව කටයුතු කළොත් අර තාක්ෂණයත් එක්ක එකතු වෙලා බොහොම ඉදිරියට එන්න තියෙන ඒ ව්‍යසනේ උපද්‍රවයට අපි අසු වෙන්න පුළුවන්. එතකොට ඒකත් සමහර විට අපේ විද්‍යාත්මක අපේ වෛද්‍යවරු බලයි මේක මේ වෛරස් මොකක් හරි ලක් නෑ. නමුත් ඒක ඇති වෙන්නෙම අර තාක්ෂණය මේකට ලක් කරලා දරගන්න. ඔව්. ඒක හරි සියුම් දෙයක් මේක ඇත්තටම වෙනම පරිශන කරන්න ඕන විද්‍යාත්මක. අර ප්‍රබල චරිත දෙක ගැන මොනා හරි ඉඟි ටිකක් අපිට දෙන්න පුළුවන්ද මොන මොන විදිහ චරිතයක්ද මේ එහෙම දැනට ඔව් ඒ දෙකෙන් අපට ප්‍රධාන එක් චරිතයක් පිළිබඳව අපට මොකද මේක හරියට කියලා මනලා බලන්න ඕන එක චරිතය මේ රට ජාති ආගම වෙනුවෙන් ඕන කැපවීමක් කරන්න පුළුවන් චරිත ස්වභාවයක් තියෙන අයෙක් විදිහට තමයි පෙන්눔 කරේ ඔව් හැබැයි ඔහුගේ දුර්ගුණ තියෙනවා සියට සියක් ඒක අහෝසි වෙනවා මේ ඔවුන් වැරදි මානව නමුත් තව ඒ දෙදෙනෙක් දැනට ඒගොල්ලෝ ඒ කියන්නේ තීන්දුව කළා දෙන විශ්වයේ ධනාත්මක චිත්ත බලන්න. ඔහුගේ මේනකොට දුර්ගුණ චරිත නැහැ නමුත් තවම අර 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 කියන්නේ අර ශක්තිය. අරමුණු කරා යන ශක්තිය තවම අඩු. මේ මෙන්න මේ දුර්වලකම් දෙක දෙන්නගේ තියෙනවා. මේක මේ දේශපාලන කාර්තකින් ගන්න එපා. ඔව් අත 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 මේ ඉතින් අපි පක්ෂ පිළිදෙක නෑ. ඔව්. අපි ඉදිරියේ සිදුවෙන්න තියෙන දේ තමයි ප්‍රකාශ කරන්නේ. අනිවාර්යෙන් අසේල මහත්මයා ඒ සඳහන් කරේ ඒ දේ මේ රටට වෙන්න තියෙන දේ එන්න තියෙන පුද්ගලයන් පිළිබඳව. ඒ කියන්නේ ඒ ආවට පස්සේ අසේල මහත්මයා මේ රටට සුබයිද? හැමදාම ආවට පස්සේ කියන්නේ මෙහෙම ඒක නොවන තැනට මහා වේදනයක් ඇති වෙනවා.
इति मेवा एक विश्व में वेलासन पनवीड दी अब मेवा वेलासन तेरूंगा अब यार किवे लोके लोके दंग मेवन दूषित नायक आगे दूषित देशपालन नायक आगे मैं आध्यात्मिक नायक ये दिनाटम दमी पोलव वैडी पीरसा ओन समीन वैडी ओन ना पहुगे मासे मे अपे भूमि ये लोके ये दूषित खंड प्रबल पेले नायक कवि लगिया मे भूमि स्पर्श कर लू आवेद मे विनहे तो करे मेतन कोहमत ताक्षणिक सह एगुलांगे क्रमवेद्याणु मेतन कोहमत पावचिकरा लोके पालने के मे हम मध्यस्थान मेतन अभी नुदन्नाट नुदन्नाल सिद्धवेनवा सिद्धवे पवित हर अभी कथाक विश्व लभन पणिबिड मेतुमाट इधर अनागते पील बंधव मे कथाब अवसन करसरा बलन रटे लोके कटेट मे विषय पणिबिडट इदिरी मोन विधेर पारिश्रमे इदिट मोन विधेर जीवित रटावटार उपदेश माला कपिट लाधन अवसन कर मनुष्य जीविकलाे स्वाभाविक एवागेम अपे स्वाभाविक तिबुनु प्रेम दयाव करुणा एवागेम तमा तमा पे निबंधव अवबोध मेन मे तुन एक अपे शुभदाहमट गहकुल सता शिवपावट तमानो नानेकाट प्रेम करण आदर करण मे के अन्य ताक्षणिक वसंगा कौरवत कीर्तन मे आध्यात्मिक अतुलांत मुकद मे के अवबोध कर गरी एवागेम आध्यात्मिक वसें तमा सुगनी स्वाभाविक पत्ती अभी मे अन रेलट मे तनकारी लोके मे अन रेलट गियो मे ताक्षण विसिंग अभी दूषित मनुष्य तेटी बाग बाग मे कत्क गियो तपे शारीर मनस अधिकम विनाश कृत्रिम दूषित मिनी जीव्य नमूद मे लोके बेरगत हकी शुभदाम गरुकर शुभदाम एकात्मिक मे मनुष्यान ये मनुष्यान भावनावक यम युत विशेष हरि व्याकार भावनावक ये तुड़ीन तम अवबोध कर गिम तुड़ी मे विश्व आदर कर पूर्ण मिनसे अब बीकर पूर्वांग सह एक तमें हम व्यसन किसी देखट बीयुत न तमातु प्रेम करुणावसा तमा के अवबोध एवगेम मे विश्वास विश्व पीलिबंध शुभदाम पीलिबंध तमा पीलिबंध विश्वास हर अनिवार्य एतम वोट लबादुन उपदेश उपदेश माला विकतन संधानुना भावना कियनक मे सबादम लंगेन्नोन कियनक ये कर्ण कारण अलग वेदसहन कथाकर्ण बलापुरुत विशेष में भावना संबंध उपतुमागे बहुवा उपदेश इलासीट भावना संबंध वेदसहन माला वक् मे स्थाने सिद्धवेन मे अभी साक्षावकर्ण मितुमागे एसी वेडकटेत सिद्धवेन स्थाने धनवत्कना इतना भावना संबंध विशेष वेडसहन माला वक् सिद्धन ये पीलम तो धनवत्कर्ण बलापुरुत भावना वज्ञान हेमंत मे लौकिक ध्यान मे ध्यान मट्टम वल्टे अन्न कोहमद चक्र कीलादापि हनुन्नन यदा हेलियन देक्कु विधिहट कंपनकोश मेव मुनाद मेव कंपनकोश अवधि करगन्न कोहमद मे वगे विशेष साक्षात्कारवक् इदिरि वेडसरहनदि हमेन बलापोरोत्तु वेन दनट अपि समगन्नवा आयबन्न बुदुमाट आयबन्न